අලුත් පනතක් එන්න නියමිතව තියෙනවා ප්‍රතිතස්ත පනත කියලා. මේ ප්‍රතිතස්ත පනත දැනට ඇන්ටි ටෙරරිසම් බිල් කියලා දැනට සූදානම් වෙමින් තියෙනවා. මේක ගැන බොහෝ අය දැනට සාකච්ඡා කරලා තියෙනවා. අපේ රටේ ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත ප්‍රිවෙන්ෂන් ඔෆ් ටෙරරිසම් ඇක්ට් කියන එකත් විශාල ප්‍රශ්නයක් බවට පත් වුණා පසු කාලීනව. අපේ රටේ ඇත්තටම ත්‍රස්තවාදය සම්බන්ධව නෛතික තත්ත්වය ඉතාමත්ම වේග, ඉතාමත්ම විසිරිච්ච තැනක තියෙන එකත් ඇත්ත. හැබැයි අපේ රටේ සමහර දැනට තියෙන නීති ඇතුලේ, දණ්ඩ නීති සංග්‍රහය වගේ දැනට තියෙන නීති ඇතුලෙත් සමහර ප්‍රශ්න විසඳන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම විශේෂයෙන්ම ජනාධිපතිවරයාට විශේෂ තත්ත්වයක් ප්‍රකාශයට පත් කරන්න පුළුවන්. ඒ ප්‍රකාශයට පත් කරපු විශේෂ තත්ත්ව යටතේ හදිසි නීතියත් එක්ක එතුමාට යම්කිසි තීරණ ගන්න පුළුවන් ත්‍රස්තවාදයක් වැළැක්වීම සඳහා. ඒ දෙකම එහෙම තියෙද්දි අපි විශ්වාස අපි හිතමු රටට ත්‍රස්තවාදය හා සම්බන්ධව තීරණ ගත යුතු පනතක් අවශ්‍යයි කියලා. හැබැයි මේ අර PTA එක, ප්‍රිවෙන්ෂන් ඔෆ් ටෙරරිසම් ඇක්ට් කියන පනත යටතේ විශාල අර්බුද ගොඩක් ඇති වුණා. අපේ රටේ යුද්ධයක් තිබුණා, යුද්ධේ නිමා වුණා. නමුත් ඒ යුද්ධය ඇතුලේ වෙච්ච සමහර කරුණු අදටත් ජනතාව පීඩාවට පත් වෙනවා. උතුරේ වේවා, දකුණේ වේවා, මේ හැම එකනටම මේක බලපාලා තියෙනවා. එනිසා මේ ප්‍රිවෙන්ෂන් ඔෆ් ටෙරරිසම් ඇක්ට් එකෙන් එකපාරක් දකුණේ ප්‍රශ්නයක් ආමන්ත්‍රණය කරුවා 89, 83 ඉඳලා 2009 වෙනකම් උතුරේ ප්‍රශ්නයක් ආමන්ත්‍රණය කරුවා. මේ දෙකේදිම විශාල මානව හිමිකම් කඩවීම් රාශියක් වුණා. අදටත් මම විශ්වාස කරන්නේ මේකේ මේ ත්‍රස්තවාදයේ වැළැක්වීම පනත යට තියෙන සමහර අය ඇත්තටම ඉතාමත්ම කනගාටුදායක ඉරණම් වලට පත් වුණා. අපි දන්නවා එක කාරණයක්, අපේ එක මිත්‍ර මන්ත්‍රීවරයෙක් කිව්වා යම්කිසි පුද්ගලයෙකුට, එක්ස් කියන පුද්ගලයාට නවාතැන් දුන්නයි කියලා ස්වයං පුරුෂයා සහ භාර්යාව දෙන්නෙක්ව මේ ප්‍රිවෙන්ෂන් ඔෆ් ටෙරරිසම් ඇක්ට් එකෙන් ගත්තා අත්අඩංගුවට. අර නිශ්චිත පුද්ගලයා නිදහස් වුණා. නමුත් අර දෙන්න තාම මේ මෑතක් වෙනකම්ම අත්අඩංගුවේ හිටියේ. ඉතින් මේක ඉතාමත්ම තමන්ගේ ගෙදරට ඇවිල්ලා ගිය මිනිස්සෙක් ත්‍රස්තවාදයට සම්බන්ධයි කියලා සැකයක් තියෙන නිසා ඒ ගෙදරට ආපු මිනිස්සු ගෙදර අයිතිකාරව දෙන්න අත්අඩංගුවේ තියාගෙන අර සැකයට භාජනය වෙච්ච මිනිස්සයා නිදහස් වෙලා ගිහිල්ලත් අවුරුදු 7-8ක් අර දෙන්න මේ කූඩුවේ හිටපු කරුණු තියෙනවා. දැන් ඒ වාගේ සිද්ධි තියෙනවා. ඒ නිසා මේ ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත කියන එක ත්‍රස්තවාදයේ වැළැක්වීමට එහා ගිය විශාල මානව හිමිකම් කඩවීමකට සම්බන්ධ වෙලා තියෙනවා. දැන් මේ ප්‍රතිත්‍ස්ත පනත නැත්නම් මේ ඇන්ටි ටෙරරිසම් බිල් එක, ඇක්ට් එකක් බවට පත් කරන්න යන එකෙත් මෙන්න මේ ප්‍රශ්නේ තියෙනවා. මෙතන එකක් විශේෂයෙන්ම ත්‍රස්තවාදය කොහොමද නිර්වචනය කරන්නේ කියන එක සම්බන්ධව විශාල ප්‍රශ්නයක් මේක ඇතුලේ තියෙනවා. මේක මම හිතන්නේ අපේ මහාචාර්ය ජීඑල් පීරිස් මැතිතුමා එහෙම මේක ගැන දීර්ඝව සාකච්ඡා කරලා තිබුණා. විශේෂයෙන්ම අර ඇන්ටි ටෙරරිසම් මේ නැත්තම් ප්‍රිවෙන්ෂන් ඔෆ් ටෙරරිසම් ඇක්ට් එක එන්න එන කාලේ නොතිබිච්ච ප්‍රශ්නයක් දැන් තියෙනවා. දැන් මේ මුළු ලෝකෙම ඩිජිටල් අවකාශයක් එක්ක ගැට ගැහිලා තියෙන්නේ. මේකේ බරපතල විදිහට මේ ඩිජිටල් තත්ත්වය නැත්තම් පැත්ත ගැන ආමන්ත්‍රණය කරලා තියෙනවා. ඒ කියන්නේ යම්කිසි දැන් මේ අපේ ඩිජිටල් අවකාශය ඇතුලේ පළ කරන, ප්‍රචාරය කරන, පෙනී ඉන්න දේවල් ඒවා මගින් යම් හැඟීමක් ත්‍රස්තවාදය කෙරෙහි ඇති වෙනවායි කියලා පාලන අධිකාරිය තීරණය කරනවා නම් ඒක පවා මේක ඇතුලේ ආමන්ත්‍රණය කරන්න පුළුවන් වෙන විදිහේ බොහොම වේග ඉඩක් හදලා තියෙනවා. බොහොම විසිරුණු ඉඩක් හදලා තියෙනවා. අනාගතයට මේක තීරණය කරන්න ඇතර අර අපි කියන්නේ සබ්ජෙක්ටිව් ඩෙෆිනිෂන් එකකට. ඒ කියන්නේ මේ පුද්ගලයා දාපු මේ පෝස්ට් කරපු මෙන්න මේ වෙබ් බැනර් එකෙන් ත්‍රස්තවාදී ආකෘතියේ තැනකට සමාජයේ සමහරුන් යොමු කරන්න ඉඩ තියෙනවයි කියන එක මත ඔහුට විරුද්ධව ක්‍රියාත්මක කරන්න පුළුවන්කමක් තියෙනවා. අර ටැසිට් කියලා කියන්නේ අපි. ඒ කියන්නේ ඉව වගේ එකක් මේක ඇතුලේ තියෙනවයි කියලා, අරකට තියෙන ඉඩක් මේක ඇතුලේ ජනිත කරනවයි කියන මතය මත යම්කිසි පුද්ගලයෙකුට විරුද්ධව වැඩ කරන්න පුළුවන් වෙන විදිහේ විශාල විසිරුණු ගතියක් මේක ඇතුලේ තියෙනවා. ඒ නිසා මේක සම්බන්ධව බරපතල සාකච්ඡාවක් රට ඇතුලේ විය යුතුයි කියලා අපි විශ්වාස කරනවා. අපි හිතනවා ලබන මාසේ මේ මාසේ 28 වෙනිදා මේක පාර්ලිමේන්තුවේ
ටේබල් වෙනවයි කියලා ආරංචියක් තියෙනවා. අපි ඒකට විරුද්ධව මූලික වශයෙන් ගත හැකි නෛතික ක්‍රියාමාර්ග ගන්නවා. හැබැයි මේ රටේ සංවාදයට මේක හිමි විය යුතුයි. මේකෙන් කියන්නේ ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත මෙහෙමම තියාගන්න කියන එක නෙමෙයි. සමහර එක වැරදියට ගන්නවා. මේ ත්‍රස්තවාදී වැළැක්වීමේ පනතෙත් විශාල ප්‍රශ්න තියෙනවා. හැබැයි ඒක වහන්න කියලා, ඒක අයින් කරන්න කියලා කියන මේ ප්‍රතිත්‍රස්ත පනතෙත් ඒ වගේම වැරදි තියෙනවා. ඒ නිසා අපේ රට, මං කියන්නේ මේ රටේ ආණ්ඩු කරන අයට මේ ආණ්ඩු කිරීම එක දවසක එක්කෙනෙක් කරන එකක් විතරයි. මේක වෙන දවසක තව කෙනෙක් කරන්න පුළුවන්. කවුරු හරි විශ්වාස කරනවා නම් මේ වෙලාවේ මට හොඳම දේ මේ පනතට දානවයි කියලා. ඊළඟ මාස 6කින් පස්සේ එයා මේ රටේ ජනාධිපති නොවෙන්න පුළුවන්, අගමැති නොවෙන්න පුළුවන්. ඒ මේ පනත් මෙහෙම ගේන්න එපා. මේකයි මේ අපේ ආණ්ඩුවල තියෙන අයට තියෙන ප්‍රශ්නේ. එයා හිතනවා මේ ආණ්ඩුව හැමදාම මගේ කියලා. කියලා වැරදි පනත් ගේනවා. ගෙනල්ලා ඒගොල්ලෝ බැහැලා යනවා පුටුවේ. ඊට පස්සේ පොලිස් නිලධාරීන් වේවා වෙනත් අය මේක නරක විදියට පාවිච්චි කරනවා. දැන් මං හිතන්නේ ත්‍රස්තවාදී වැළැක්වීම පනතට ඡන්දය දීපු කවුරුවත් දැන් පාර්ලිමේන්තුවේ නැතුව ඇති. ඉන්නේ ජනාධිපති වික්‍රමසිංහ මැතිතුමා විතරයි මං හිතන්නේ. ඕකට පක්ෂව ඡන්ද දීපු අයගේ. අනිත් ඔක්කොමලා එක්කෝ දැන් ආණ්ඩුවේ නැහැ, එක්කෝ ජීවතුන් අතර නැහැ, මොකක් හරි නැහැ. ඉතින් වික්‍රමසිංහ මහත්තයා විතරයි ත්‍රස්තවාදී වැළැක්වීමේ පනතට අත උස්සපු අයගෙන් දැන් ඇත්තේ. ඉතින් ඒ වගේ මේ පනත් තමන් හැමදාම බලේ ඉන්නවයි කියලා හිතලා මේ කරන විනාශය නිසා පස්සේ සමාජයට විශාල අර්බුදයක්, ව්‍යසනයක් කැඳවෙනවා. ඉතින් මේක කරන්න එපයි කියලා අපි පැහැදිලිව කියනවා. මේ ප්‍රතිත්‍රස්ත පනත සම්බන්ධව ලොකු සාකච්ඡාවක් අවශ්‍යයි කියලා. බොහොම ස්තුතියි.